අදරදුවේ පුතේ ඔයාගේ වාසගම මොකක්ද? අද දවසේදී ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ කතෝලික ඔයාගේ මගේ වාසගම. කතෝලික වාසගම මොකක්ද? අද පළවෙනි කියවීමේ කියනවා අපි ඇවිල්ලා ශුද්ධවන්තයොත් එක්ක සහකාර පුරවැසියෝ. ඒ කියන්නේ මමත් ශුද්ධවන්තෙක්. මගේ වාසගම ඒකයි. ශුද්ධ වූ අන්ද්‍රේ, ශුද්ධ වූ පේදුරුතුමා, ශුද්ධ වූ සීමොන්, ශුද්ධ වූ ජූඩ් තදෙස් මුනිතුමා. අද දවසේදී සාන්තුවරු ශුද්ධෝ ජූඩ් මුනිතුමා, ශුද්ධෝ සීමොන්, මේ අය හැමෝම ශුද්ධ වූ කියන වාසගමට ඇතුල්ුනේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අත ගහපු වෙලාවේ. දැලට අත ගහලා හිටපු පේදුරුට ජේසුස් වහන්සේ අඬ ගහනවා, මාත් එක්ක මිනිස්සුන්ට අත ගහන්න එන්නයි කියලා. රේගුපොලේ සල්ලි අත ගහපු මතෙව්ට, ලෙවීට නැගිටින්න කිව්වා ජේසුත් එක්ක ස්වර්ගයට ගණන් ඉලව් බලන්න. ජේසුගේ ලේ නෑකම තිබ්බට, නෑකම තුල ජේසුත් එක්ක බැඳීම තිබ්බ ජූට් අඬ ගැහුවා, මං වෙනුවෙන් ලේ වගුරලා, මං වෙනුවෙන් තුවාල වෙලා, මං වෙනුවෙන් ගුටි ගාලා නෑයෙක් වෙන්නෙන්ඩයි කියන්න. එනිසා මේ ලෝකෙදී ජේසුගේ ආදරයක් දකින්න ඕන නම්, ජේසුගේ සුවය බෙදන්නට ඕන නම්, මිනිස්සු ඔබ වටේ රැස් වෙන්න ඕන නම්, ඔබ ගැන කතා කරන්නට ඕන නම්, එතනට ඕන කරන්නේ අධ්‍යාපනයවත්, එතනට ඕන කරන්නේ ඔබ කරපු කියපු දේවල්වත්, එතනට ඕන කරන්නේ ඔබේ කෙරුම්කාරකම්වත්, එතනට ඕන කරන්නේ ඔබව දන්න හඳුනන මිනිසුත් නෙමෙයි. එතනට ඕන කරන්නේ ජේසුගේ වාසගම ඔබ පැලඳ ගන්න එකයි. ශුද්ධ වූ වෙන්න, ශුද්ධවන්තයා වටේ රොක් වෙන්නේ දන්න හඳුනන මිනිස්සුන්ට වඩා නොදන්න දැනෙන මිනිස්සුයි. ඒ නිසා අපි අපේ වාසගමට හුර දෙමු. අපි අපේ වාසගම පැලඳ ගමු. අපි අපේ වාසගම පාවිච්චි කරමු. ජේසු පිටයි.